ඉතින් දුවේ පුතේ සිංහල මාධ්‍යය ඉගෙන ගන්න ඔබ සිංහල මාධ්‍යය ඉගෙන ගන්න ඔබ දෙවන බස දෙමළ ඉගෙන ගන්න දෙමළ දෙවන බස හැටියට ඉගෙන ගන්න ඔයාලා සරලව මෙම මූලික ව්‍යාකරණ පිළිබඳව දැනුම ලබා ගන්නවා නේද? ඒ තුලින් ඔයාලා අපි අක්ෂර පිළිබඳ දැල්ලුවා. දැන් ඊට පස්සේ අපි නාම පද ගැන විශේෂ අවධානය යොමු කරා. නාම පදේ ප්‍රධානම දේ තමයි සර්වනාම පද. සර්වනාම පිළිබඳව සහ සර්වනාම පද වර්ගීකරණය ගැන අපි ඉතා පැහැදිලිව බැලුවා නේද? මතකද? රයිට්. බලන්න සර්වනාම පද වර්ගීකරණය ගැන අපි බැලුවා. අයිතිය ප්‍රකාශ සහඳවන සර්වනාම පද වාක්‍ය අවසානයේ දෙන සර්වනාම පදය. හැටියට අපි මේ වර්ගීකරණය අපි ඉතා හොඳින් තේරුම් ගත්තා. ඉතින් ඔයාලා කියන්න මට දැන් දෙමළ භාෂාවේ තියෙන සර්වනාම පද විතරමද? සිංහල භාෂාවෙනුත් තියෙන සර්වනාම පද විතරද? සර්වනාම පදට අමතරව පොදුවේ නාම පද තියෙනව නේද? සත්ව නාම, ගුණ නාම, පුද්ගල නාම, ස්ථාන නාම කියලා තියෙනවනේ. ඒ වගේම දෙමළ භාෂාවෙනුත් ඒ නාම පද වර්ගීකරණය තියෙනවා. එහෙනම් මාතෘකාව දාගන්න වේරු පෙයර් චොට්කල් කියලා. ඒනය පෙයර් චොට්කල් කියලා දාලා අපි වෙනත් පොදුවේ තියෙන අපේ පෘථිවිය විශ්වයේ තියෙන අනිත් නාම පද ගැනත් අපි පුංචි අවබෝධයක් ලබා ගමු. එහෙමනම් දැන් නාම පද කියලා ගත් කල පෙයර් චොට්කල් ආරු වහයි පඩු. නාම පද අපිට පොදුවේ වෙනත් නාම පද සාමාන්‍ය පොදුවේ අපිට කොටස් 6කට කඩන්න පුළුවන්. සිංහල භාෂාවෙන් පහක් විතර බලනවා වගේ මට මතකයි. නමුත් දෙමළ භාෂාවෙන් වර්ග 6ක් නේද? නාම පද වර්ගීකරණය ගත් කල කොටස් 6ක් තියෙනවා. එහෙමනම් ලියා ගන්න පෙර් චොට්කල් කියලා දාලා ආරු වහයි. ආරු වහයි කියන්නේ කොහොන්නම් යටින් දාගන්න. ආරු වහයි. වර්ග 6යි. ආරු වහයි කියන්නේ වර්ග 6ක් තියෙනවා. ඒක මුලින්ම ලියා ගන්න පොරුට් පෙයර් කියන්නේ පොරුට් පෙයර් භාණ්ඩ නාම ඒක යටින් සිංහල ලියා ගන්න පොඩි සටහනක් දෙමළ භාෂාවේ ව්‍යාකරණ අනුව සිංහල ලියා ගන්න දෙමළ භාෂා ව්‍යාකරණයේදී ව්‍යාකරණය අනුව නාමපද වර්ගීකරණයේදී නාමපද වර්ගීකරණයේදී පුද්ගලයන්ට දෙනු ලබන නාමපද සහ නාමපද නෙමෙයි පුද්ගලයන්ට දෙනු ලබන නම් සහ සතුන් සිව්පා ගස් පෙළ වර්ග සියල්ල පොරුට් පෙයර් දෙමළ ලියන්න පොරුට් පෙයර් වරහඳුල් ලියන්න
වරහන්තුලිලියන්ට පොරුප්පයර් කියලා පොරුප්පයර් බහඬ නාම ගණයට අයත් වේ බහඬ නාම ගණයට අයත් වේ ලියාගත්තද ඉතා සරලව තේරුම් ගන්නද මේ පුතේ සාමාන්‍යයෙන් දෙමළ භාෂාවේ ඇයි එහෙම උනේ කියලා අහන්න එපා ඒක විද්වතුන් එහෙම තමයි ඔය ව්‍යාකරණ විද්වතුන් සාහිත්‍ය විද්වතුන් එහෙම තමයි මේ නාම පදේ වර්ගීකරණය නාම පදේ අදහස් කරලා තියෙන්නේ නිර්වචනය කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් පොරුට් පෙයර් කියන්නේ බහඬ නාමනේ දැන් ඔයාලා අහන්න පුළුවන් බහඬ කිව්වම බහඬ විතරනේ එන්න ඕනේ ඒ මේ සත්ව කොටාසේ මිනිස් කොටාසේ ඔක්කොම දාන්නේ එකට කියලා. ඒ ඔක්කොම දාලා තමයි ඒක හදලා තියෙන්නේ. අම්මා කියන්නේ මොන නාම පදද දෙමළ භාෂාවේ? බහඬ නාම පොරුට් පෙයර් දෙමළ භාෂාවේ. අම්මගේ අම්මත් බහඬ නාම. නේද? තාත්තා මල්ලි එයාලට කියන නම් නිමල් සුනිල් රනිල් ගෝටාවේ ඔක්කොම බහඬ නාම දෙමළ භාෂාවෙන් ඔයාලගේ භාෂාව නෙමෙයි දෙමළ භාෂාව. ඒ වගේම පුටුව මේස පුටු මේසේ කදිර ඒ ඔක්කොම තෙන්නේ බහඬ නාම. ඒක නම් හරි ඒව බහඬනේ. ඒවත් තෙන්නේ ඒකට තමයි. ඒ වගේම ආශ්වය කුදිරේ සිංගම් පුලි කරඩි ඔව්වත් තෙන්නේ මේකටම තමයි. නම් සිංහල භාෂාවේ සත්ව නාම කියලා වෙනම තියෙනවා. නමුත් මේ හොඳට මතක තියාගන්න දෙමළ භාෂාවේ ව්‍යාකරණ අනුව ඒ ව්‍යාකරණ අනුව දෙමළ ව්‍යාකරණ අනුව පුද්ගලයන්ට දෙන නම් නිමල් සුනිල් ඔයවත් දෙන්නේ ඒ වගේම ඥාතිත්වය තාතා අම්මා බාපා මාමා මහ ලොකු තාත්තා ඔය ඔක්කොම දෙන්නේ බහඬ නාම කොටට මේස පුටු බල්ලා පුසහවයි බා එහොවත් දෙන්නේ මේ පොරුට් පෙයර් කියන ගණයට. පැහැදිලිද? මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙනම් උදාහරණ ටිකක් ලියාගමුද? පොරුට් පෙයර් කියලා ඔයාලා සිංහලෙන් ඒ පොරුට් පෙයර් යට තේන ටික ඔයාලා සිංහලෙන් තා පැහැදිලිව ලියාගත්තා. එහෙනම් දෙමළෙන් උදාහරණ කිහිපයක් ලියාගමු නාම පද ටිකක්. කදිරෙයි. පුටුව. ඒක ක කු වුණාම කුදිරෙයි වෙනවා. කුදිරෙයි කියන්නේ අශ්වය පාඹු මේ ඔක්කොම දුවේ පුතේ ඒක වචන පදයෙන් තමයි දීලා තියෙන්නේ බහුවචනාර්ථ පදෙ දුන්නේ නැහැ ඒක දෙන්නම මම පස්සේ පාඹු කියන්නේ ශාර්පයා සමහර පාඹු කියව නයා කියලා කියනවා වැරදි පාඹු කියන්නේ ශාර්පයා පොදු නාම නේද නල්ල පාඹු කියන්නේ කියලා නාගම් කියන්නේ කියලා නාගය නල්ල පාඹු නය එරඹු කියන්නේ කූඹියා මණිදන් කියන්නේ මිනිසා නිමල් කියන්නේ යම් පුද්ගලයෙකුට දෙන නාමය නිමල් පුරුෂලිංග පද නාමයක් නිමල් ආසිරියර් කියන්නේ ගුරුවරයා ගුරුවරයාත් ඇවිල්ලා බහණ්ඩයක් තමයි බහණ්ඩ නාම මරම් ගස මරම් සවම් කියන්නේ මොනවද සවම් කියන්නේ නැත් මේ සවම් කියන්නේ සවම් කියන්නේ මලසිරුර මලසිරුර ප්‍රේදම් කියලා කියන්නේ මලසාර මලසිරුර ප්‍රේදම් සවම් සමාන පද ඔය එක්සෑම් වලට එනවා ඒකයි දුන්නේ ආ සවම් කියන්නේ ප්‍රේදම් කියන්නේ මලසිරුර ඩෙත් බොඩි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඔය ජීවතුන් අතරේ ඉන්න ගුරුවරයා වෙන්න පුළුවන් ගුරුවරයාගේ අම්මා අප්පා තාත්තා අම්මා වෙන්න පුළුවන්
நிமல் கமல் சுனில் வெண்ட புலாம் கூம்பியா வெண்ட புலாம் சார்பியா வெண்ட புலாம் கதிரை குதிரை வெண்ட புலாம் புட்டு ஆஸ்வியா வெண்ட புலாம் மே ஒக்கம் என்ன இது புதே பொருட்பெயர் என கணேடாய நாமபத திகதேமல பாஷா வியாக்கரணம் යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් නාමපද වර්ගීකරණය කොටස 6ක් කියලා කිව්වා. පළවෙනි කොටස බහඬ නාම කියන කොටස ඉවර කරා. දෙවෙනි කොටස දෙස අපි අවධානය යොමු කරමු. ඉඩපෙයර්. ඉඩපෙයර් කියලා කියන්නේ ස්ථාන නාම. ලියාගන්න. ඉඩපෙයර් කියලා දාලා ස්ථාන නාම කියලා සිංහල ලියාගන්න. ස්ථාන නාම උදාහරණ ටිකක් ලියා ගන්න. स्थान नाम लिया गण टीका पाठशाले किया मेवन गेटलवक नहीं स्थानीय वेन्नुम करना नाम पाठशाले के नियम स्थानीय नहीं इधर शिल्पे लबन स्थानीय इगनीम इगनुम इगनुम इगनीम काटेहित बोले निरतोने स्थानीय पासल वाहन बाधा वीदि पार वीदि वाहन पड़ी பாதைதான் வீதி எனப்படும் சரிதானே இந்த வீதி வீதியம் வந்து இடப்பெயர் என்ற தலைப்பில தலைப்பின் கீழ் தான் வரும் விஹாரே விஹாரே கியன்னது புதி விஹாரே கியன்னே பன்சல வால பன்சல කියලා කියනවනේ දෙමළ භාෂාවේ විහාරේ කියලා කියන්නේ එතකොට විහාර කියලා කියන්නේ භාණ්ඩයක් නෙමෙයි යම් ස්ථානයක් මොන ස්ථානයද නැත්නම් පූජනීය ස්ථානය විහාරය කියලා කියන්නේ. එතකොට ඒකත් එන්නේ ස්ථාන නාම ගණයට අයත් නාමපද හැටියට. කඩල් කියන්නේ මොහොද? ඒක බහණ්ඩයක් නෙමෙයි. වතුර තිබුණාට මොකද? ලොකු විශාල ජල ප්‍රදේශයක් නේද? ජනාශ්‍රිත ප්‍රදේශයට තමයි අපි මේ කඩල් කියලා කියන්නේ. මොහොද? මලයි කියන්නේ කන්ද. කන්දක් වුණාට මොකද ඒක බහණ්ඩයක් නෙමෙයි පොඩි ගලක් නම් ඒක බහණ්ඩයක් විදියට ගන්න පුළුවන් ලොකු කන්ද කියන්නේ ලොකු ප්‍රදේශයක් ඒක ස්ථානයක් නේද අපේ ලංකාවේ භූමියේ යම් කොටසක් යනවා ඒක භූමි ප්‍රදේශයෙන් උඩ තියෙන එකක් නේ මලයි කියන්නේ යා ස්ථාන නාම නාඩු කියන්නේ රට යම් ලොකු විශාල භූමි ප්‍රදේශයක් රට නේද නාඩු ඊළඟේ නාඩු කියන්නේ हरे एक पहली तीनों नाम पद ही आपकी आकृत त्यागन हारी अन्या वचन अदंड वचन त्यागन हारी अद वचन वर्गीकरण वाक्य එතකොට නාමපද ගැන අපි බලන්නේ සර්වනාමපද කලින් බැලුවා දැන් නාමපද ගැන බලන්නේ අපි නාමපද වර්ගීකරණය 6 වෙන අපි බලන්න ඕනේ නැත්නම් අපිට වාක්‍ය උක්ත පදේ හරියට ගලප ගන්න ටිකක් අපහසුයි හරි ඒ නිසා තමයි මේවා බලන්නේ අපි එහෙනම් තුන්වෙනි කොටස තමයි නාමපද තුන්වෙනි කොටස කාලපෙයර් කාලපෙයර් කියලා කියන්නේ කාල නාම මොන නාමද කාල නාම
काल नाम काला ने में काल नाम सेकंड सेकंड किया लकिया ने मनोर सेकंड सेकंड किया लत किया ना एम ने तं नोडी किया लत किया देखो लिया गया सेकंड किया लत किया ना नोडी किया लत किया ना रोटी ने में नोडी කියලා කියන්නේ තප්පර ලියාගන්න සිංහලෙන් තප්පර එක කාලය පෙන්වුම් කරන නාමපදයක් හරිද නේපු සෙකන් නොඩි තප්පර තප්පරේ වටිනාකම කාගෙන් අහන්න ඕන ඔය මීටර් 100 දුවන උසෙන් බෝල් සුසන්ති කලගෙන් අහන්න ඔය තප්පර මිලි තප්පර වල දෙන වටිනාකම යාලා කියයි නිමඩම් කියන්නේ මොනවද निमिडम मिनित्व निमिडम कियाने मिनित्व विनाडी कियलत कियन विनाडी के लत के नाने मिनित्व मणि मणित्यालम किया ने पैर पैर अव के लंग क्रिसिंग किया ने वन नव टू अव के नाल एहमनेत्तन दिनम किया लकिया ने देहमी नाल दिनम किया ने दिनया ओ दावस दिने लिया गन नाल दिनम दावस दिना नेत्तन दावस तिहेदी किया ने कत में कटे नो एक आवलन ने अरे वारम किलमें किया ने साती है लिया गया ने ये वाके में साती है दावस तिंगल सेवाई पुदन वियालन वेल्ली सानी न्यायरु ये ओको में नित මේ කාල නාම ගණයට තමයි එන්නේ. තිංගල් කියන්නේ සඳුදා. සෙව්වයි අඟහරුවාදා. පුදන් වියාලන් වෙල්ලි සනි ඥායරු කියලා තියෙනවා නේද? ඒක ඔයාලා දන්නවනේ. ඒවත් එන්නේ මේ කාල නාමයට. මාදම් මාදම් කියන්නේ මාස මාසය. ඒක ජනවාරි වෙන්න පුළුවන්, පෙබ්‍රවාරි කියලා එන්නත් පුළුවන් ඉංග්‍රීසි මාස නැත්නම් දෙමළෙන් කියනවා තයි මාදම් මාසි මාදම් කියලා තයි මාදම් කියන්නේ ජනවාරි මාසය මාසි මාදම් කියන්නේ පෙබ්‍රවාරි මාසය මාර්කලි මාදම් කියන්නේ මොන මාසයේද දෙමළෙන් කියන්න බලන්න දෙසැම්බර් මාසය හරි आंडु किया ने मनोर आंडु हमने तम वारुदन किया ने वर्षय वर्षय हमने तम अवरुद्ध ये वाके मत दावस गात कल दावसे अपी दावसत अपी වේලාව අනුව අපි වෙන් කරලා තියෙන්නේ වෙනස් කරලා තියෙන්නේ වර්ගීකරණය කරලා තියෙන්නේ උදේවරුට කියනවා කාලය කියලා කාලය කියන්නේ උදේ
මේ කාල ප්‍රභේදයේ ඊට වැදගත් වාක්‍යවල මේවා දාපුවාම තමයි මොන කාලයේද කියලා අපිට අල්ලගන්න පුළුවන් මේ වාක්‍යය එකයි මේ කාල නාම ගැන ටිකක් විශේෂයෙන් බලන්නේ අනිත් ඒවා ඔයාලා දන්නවනේ පහල් කියන්නේ ඉර හරියට උඩින් එනවා නේද කාලය කියන්නේ උදේ පහල් කියන්නේ දවල් නන් පහල් කියන්නේ මධ්‍යහන ඒක ලියලා නැහැ මතක තියාගන්න පහල් කියන්නේ පොදුවේ දහවල් මාළේ කියන්නේ සවස ඉරව් කියන්නේ රාත්‍රිය නල් ඉරව් කියන්නේ යක්කු ගස් නගින වෙලාව මධ්‍යම රාත්‍රිය නල් ඉරව් දැන් දවස ගත්තාම අද ඊයේ පෙරේදත් කියලා කියනවනේ සිංහල භාෂාවේ නේද ඉංග්‍රීසියෙත් කියනවනේ today tomorrow yesterday කියලා දෙමළ භාෂාවෙනුත් තියෙනවා ඉන්ට්‍රු කියන්නේ අද නේට්‍රු කියන්නේ ඊයේ නාලේ කියන්නේ පසින් එට එට රයිට් එතකොට net me නාලේ මරදිනම් කියන්නේ අනිද්දා එතකොට දෙහෙම නේත්‍රි මුන්ති නම් කියන්නේ නේත්‍රි මුන්ති නම් කියන්නේ පෙරේදා මුන්බු කියන්නේ පෙර පින්බු කියන්නේ පසු මුට් පහල් කියන්නේ මූබ කියලත් ලියනවා හොස්පිටල් වල අර ටැබ්ලට්ස් එහෙම දාලා දෙද්දි බෙහෙත් බොනකොට මෙහෙම ලියලා දෙනවා මූප පීප කියලා මුට් පහල් කියන්නේ පෙරවරු පීප පිට පහල් කියන්නේ පස්ව කී මූ කියන්නේ ක්‍රිස්තවක මුන් ක්‍රිස්තුක මුන් කියන්නේ ජේසු වහන්සේ ඉපදින්න කලින් කීපි ක්‍රිස්තුක පෙන් කියන්නේ ක්‍රිස්තු වහන්සේ ඉපදුනෙන් පසු නිකල් කාලම් කියන්නේ මොන කාලයකට ඉතා වැදගත් ඔයාලට නිකල් කාලම් කියන්නේ නැත්නම් වර්තමාන කාලය නියමයි ඉරඳ කාලම් කියන්නේ අතීත කාලය එදිරි කාලම් කියන්නේ අනාගත කාලය කට් කාලම් කියන්නේ ගල් යුගය නාඩෝඩි යුහම් කියන්නේ නාඩෝඩි යුහම් ඒවත් කාලය හඟවන නාමපද තමයි නාඩෝඩි යුහම් කියන්නේ ඉස්සර ගල් යුගයෙන් පසුව මිනිසා කණ්ඩායම් කණ්ඩායම් විදිහට ජීවත් වුණා ඊට පස්සේ ඔය වන සතුන් ටික දඩයම් කරලා ආහාරයට ගත්තා. නමුත් වන සතුන් වද වෙලා යද්දී මේ මිනිස්සු මොකද කරේ? එක ස්ථානයේ ඉඳලා තවත් ස්ථානයකට ගියා. එහෙම එහෙම යනවා. ස්ථානෙන් ස්ථානට යනවා. ඒ යුගයට තමයි අපි කියන්නේ නාඩෝඩි යුගම් කියලා. තවලම් යුගය. විවසාය කාලම් කියන්නේ විවසාය යුගම් කියන්නේ කෘෂිකාර්මික කෘෂි ආර්මික යුගය
කයිතොලිල් යුහම් කියන්නේ කයිතොලිල් යුහම් කියන්නේ කයිතොලිල් කියන්නේ මොනවද කාර්මික යුගය ඍෂි කාර්මික යුගය කාර්මික යුගය ඊට පස්සේ තත්කාලම් කියන්නේ තත්කාලම් කියන්නේ අද කාලේ ප්‍රසන්ට් තත්කාලම් නිහල් කාලම් කියන්නේ වර්තමාන කාලේ නවීන යුගම් කියන්නේ නවීන යුගය modern age දැන් කාලය පිළිබඳව හොඳ පුළු ලෞබෝධයක් ලබා ගත්තා කියලා හිතනවා ඉතින් මේ කාල වේදයේ පිළිබඳ මේ කාලය හඟවන නාමපද කවුරුත් කොහෙන්වත් ඔයාලට මේවා කියලා දෙන්නේ නැත මම විශ්වාස කරනවා හරි ඒ නිසා අපි ඔයාලට කියලා දුන්නා මේ කාල නාම පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා දුන්නා නිකන් රචනාව ලියන්න කිව්වට රචනා ලියන්න පුළුවන්ද කාල ප්‍රභේදයේ කාලයේදී ඔය එක කාලයට අදල ඊයේ පෙරේදා උදේ හවසම දහවල් ඒව දන්නේ නැතුව ලියන්න පුළුවන්ද බෑ නේද ඒ නිසා තමයි මේ කාල නාම පද වෙන ටිකක් විශේෂයෙන් පුළුල්ව ඉතා විස්තරාත්මකව තියෙන ටික ඔක්කොම දුන්නේ ඒ ටික ඔයගොල්ලෝ හරියට අවබෝධ කරගන්නවා නම් කිසි ගැටලුවක් නැහැ ඒක භාෂාව කතන භාෂාවට තිතා වෙදගත් රචනාවල වලට විතරක් නෙමෙයි හතර සිනයිපයර් ලියා ගන්න ඒක ඒව අනිත් ඒවා පොඩි පොඩි ඒව සිනයිපයර් කියන්නේ කොටස් නාම සිනයි පෙර් කියන්නේ කොටස් නාම ශරීරයේ කොටස් ඒ වගේම ගස්සල කොටස් ඒ වගේම ගේක ගයක් ගත්තාම ඒකේ කොටස් වාහන ගත්තාම ඒකේ කොටස් නේද කොටස් කොටස් හැමතැනම දිනන නේද දැන් ශරීරයේ කොටස් ගත්තාම අපි මොන හරි එකක කොටස කොටස් වෙන්න ඕනේ මේ කොටස් නාම කන් ඇස කාදු කන මූකු නාසය शारीरिक कोटस नाड़ी की है मुन नाड़ी नाड़ी की लखिया ने निकट देमने निकट निकट नाड़ी अल बल निकने में दाड़ी की है ताड़ी की है रेवल गुड़ाती है ना ये ओवाल ओकमा मे अब दुन हाथ हाथर वसर इकन गने तेती शारीरिक कोटस की ला කොටස් 30ක් 40ක් ඉගෙන ගන්න නැති මම දෙකක් තුනක් දැම්ම ඔයාලගේ මතකයට ඒ වගේ ගහක කොටසක් ගත් ගස්වල කොටස් ගත් කල ඉලයි කියන්නේ කොළය හිලයි කියන්නේ අත්ත පූ කියන්නේ මල වේර් කියන්නේ මුල මොට්ටු කියන්නේ ඒක ලියාගන්න ඒක ඉතා වර්තමාන මේ දේශපාලන ලංකාවේ ඉතා වැදගත් මේ නමක් මේක නාමයක් මොට්ටු මොට්ටු කියන්නේ මොනවද මොට්ටු කියන්නේ පොහොට්ටුව very good නිකන් මොට්ටු කියන්නේ පොහොට්ටුව පොහොට්ටු ලංකාවේ මේ දේශපාලන මේ පොහොට්ටුව පිපෙනවා පර වෙනවා පිපෙනවා පර වෙනවා අර අපුරු අරුම බුදු මලක් එක පොහොට්ටුවක් නේද හරි පොහොට්ටුව ඒකයි මම ඒක ලිව්වේ ආ හිත වැදගත් ඒක වේර් කියන්නේ ගස්සල පොළොව යට යන මුල රූට්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ රූට් රූට් ඒක පහ කුණප්පයර් කුණප්පයර් කියලා කියන්නේ ගුණ නාම हरे इतरोटि का लापन सती आप बलम सिने तवत्गन पूर्व वाहन कोटस नीद
චක්කරම් චක්කරම් කියන්නේ මොනවද? වාහනේ කොටස් ටිකක් ලියාගමුකෝ. ඩීසල් නැති වෙලාවයි. චක්කරම් කියන්නේ මොනවද ළමයි? රෝද. රෝදය. ආසනම් කියන්නේ සීට් එක. මින් විලක්කු කියන්නේ ලයිට් එක, විදුලි බල්බය. ඌරෙයි කියන්නේ වහල. දැන් ගෙයක් ගත්තොත් ගේ තුලෙත් කොටස් තියෙනවා නේද? වරවේට් පරයි. වරවේට් පරයි කියන්නේ විසිත කාමරය. படுக்கை அறை කියන්නේ නිදන කාමරය. සමයල් அறை කියන්නේ කුස්සිය නේද? කුලියල් அறை කියන්නේ නැත්නම් කුලියල් අරයි කියන්නේ මොනවද? ඒසි කාමරය. විසිත කාමරය. කුලියල් අරයි කියන්නේ නාන කාමරය. මලසල කූඩම් කියන්නේ ටොයිලට් එක නේද? බේසිකලි. හරි. ඒ ගෙයක් ගත්තොත් ඒකේ තියෙන කොටස් ඒ ඔක්කොම ඇත්තෙන්නේ සිනේපේර යටතේ. පැහැදිලිද? හරි. ලවණ සතිය අපි ಗುಣපේර ಗುಣනාම පිළිබඳව අපි බලමු. ඊට පස්සේ තියෙන නාම පද බලලා ඒ ව්‍යාකරණ දෙමළ ව්‍යාකරණ තියෙන ඉතිරි ඉතුරු ටිකත් අපි බලාගෙන යමු. එහෙනම් YouTube නාලිකා හරහා නරඹන ඔබටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න 077 375 1010 WhatsApp අංකය ඔස්සේ ඔයාලගේ නමගම ශ්‍රේණිය සඳහන් කරලා අපිට පුංචි මෙසේජ් එකක් දාන්න. ඒ තුලින් ඔයාලටත් අපේ පන්ති එක්ක එකතු වෙන්න පුළුවන්.